බිත්තර වැංජනේ බෙදාගෙන 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 ඇවිල්ලා මහානායක හාමුදුරුව ගාවට ඇවිල්ලා ඇහුවා ලොකු සාදු බිත්තරයක් දාන්නද කියලා. මහානායක හාමුදුරුව කිව්වා එකක් බැයි නම් දෙකක් දාගෙන ඉඳිවි අර දොර මුල්ලට ගිහලා සද්ද නොකර කිව්වා. අපි එකම් කොළඹ හතේ ගෙදරක දානයක් තිබ්බා. මහානායක අනුනායක ඉතින් කටුනායකලා වගේ අවිද් ගියා. මේ වගේ ලොකු පුඩුවක් හම්බෙන්නේ නැහැ. පැදුරක් දාලා කොට්ටයක් දාලා දෙන්නේ. දැන් කොට්ටල බුලුන් නැහැ. රෙදි කැරි තියෙන ඒවා නිකන් උල්කාපාත වගේ යනවා ඉඳන් ඉන්නකොට. ඒවා හයි වෙලා. ලස්සන නෝනා කෙනෙක් ආවා. කොමලි වගේ. හරි ලස්සනයි. අඩිය තියලා අඩිය ගන්නකොට ටාං ගානවා. හම්බල මොකද කියලා. ආ ඒ නෝනා මේ අලුතෙන් එකක් කෙල්ලගෙන. අපේ අම්මා කන විද්දා, අම්මගේ නංගි නහය විද්දා, නංගි දුව ඇහැවුඩ විද්දා. එච්චරයි දැක්කේ. කොළඹහම දැක්ක මේ නහය ඇතුළ විදිනවා, මෙතන විදිනවා, මෙතන විදිනවා, මේ දිව යට දිව උඩ මෙතන මෙතන. දැන් කොයි විදිහ? බුරිය? අර නෝනා කිව්වේ මම මේ වලින් කිව්වේ. හරියට හරි. ද ලව ෂොප් එකේ තියෙනවා 795යි. මෙම ගාල් ලොක් එකක් තියෙන්නේ දාන්න. ඒක පොඩි රෝසමල් තුනක් තියෙන්නේ. මේ රෝසමල් තුන කල්ල පොඩි ඝණ්ඨාරයක් එල්ල. බෝධි පූජාව නම් කියා බඩු ගැල්ල. පෑන් කාලේ අරන් ටාන් 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 ගා යන්න පුළුවන්. මහානායකහර පන්සිල් දුන්නා. අනුනායකහර දානි සාංගික කරා. දැන් දාන බෙදන්න යන්නේ. සාමාන්‍ය ඕන කෙනෙක් ඇවිල්ලා අවසරයි මහානායක හාමුදුරනේ අලවැංජනේ පිළිගන්නන්ද කියලා ඇහුවා. මහානායක රත පස්සර ගත්තා. එක අල කෑල්ල බෙදුවා, දෙවෙනි අල කෑල්ල බෙදුවා, හොදි ඇඳි භාග භාග බෙදලා අවසරයි මහානායක රත පස්සර ගත්තා. ඊළඟ උපවාසකම්මාව කිරියොත් දාගන්න දැම්ම හැන්ද කැරගොලෝදිය වගේ ගත්ත ගම් වතුර වගේ දැම්ම සිවුරේ තෙම්බලට බෙදුවා පිඟානට. සෝරි හාමුදුරනේ ඕදි හැලුණා කිව්වා. ඊළඟ උපවාසකම්මාව කරවල වැංජනේ අරගෙන කරවල හාමුදුරුවනේ කිව්වා. පපඩම් හාමුදුරුවනේ කියනවා. පිට්ටු හාමුදුරුවනේ කියනවා. චූටි සාදු, කෙට්ටු සාදු, බඩ සාදු, කළු සාදු, ස සාදු. සාදුලා නෑ. අර්ථයේ යහපති කියන එක සාදුවරු ඉන්නේ හින්දු ආගමේ. අරහත් දජේ අයිතිය තරුවෙන්ගේ දරුවෙක් මහා නොකලත් සිංහලයාට තියෙන අයිතිය කරුණා කරලා පසඟ පිහිටවල හැමතිස්සෙන් වැඳලා අපේ හාමුදුරුවනේ කියලා අපිට ආශිර්වාද ලබා ගන්න. මෙන්න එනවා උපවාසකම්. ගන්ටාර ගගහ එන්නේ. වැංජන දෙකක් බෙදෙනවා යා. එකක් කෙස් මැල්ලුම, අනික බිත්තර වැංජනේ. කරුණා කරලා පන්සල් එනකොට හොඳට කොණ්ඩේ තද වෙන්න ගැට ගහගෙන ඉන්න. මේ කියපු බුදුබණ මයි අංගනේදී ඇත්ත වුණා. මං හැමදාම කියපු බුදුබණ ටික මගේ ඔළුවේ කිස් රොදක් තිබුණා ගැළවිලා ඇවිල්ලා. දැන් මං මයි අංගනේ බණ ඉවර කරලා දඹාන්ට යනවා. දඹාන්ට දෙකට බණ. මගේ ඇහැට නිකන් කෙස් ගහක් වැටෙනවා වගේ තියෙනවා. ඇදලා බලනවා දිග කෙස් රොදක්. අර හුලඟට කෙස් ගස් ටික කැරලා ගිහිල්ලා උපාසකම්මයි. ඕක මගේ හිඳ මං ගත්තා. ධාතු කරඬුවට එහෙම ගියා නම් ගණනවද? නෑ. අර තමුන් කෙස් වලට මිනිස්සු ලව් වන්ද ගන්නවා. හඳ හොඳට තෙල් ටිකක් දාලා මේ උපාසකමලාගේ කොණ්ඩේ හවරියක් හරි මොකක් හරි තියලා ගැට ගහලා ඉස්සන ඔකට දැලකුත් දැම්මනේ පන්සල් එනකොට. දැන් එහෙම නෙමෙයි. රුපියල් 5000ක් දීලා බියුටි කචල් මධ්‍යස්ථානකින් මැදලා ලීයක් තියලා කෙලින් කපලා මොනරි වගේ ගස්ස ගස්ස යන්නේ. ඉතින් පින්කම් ගියවල ෆෑන් දාලා තියෙන්නේ. ඉතින් කේස් ගස් කැඩි කැඩි යනවා. පංගුවක් කේස් මැල්ලුම් හරි රසයි. ලොකු ලේනි ඉන්නවා. චටස් ගාලා හවු වෙනවා. බිත්තර වැංජනේ බෙදාගෙන 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 ඇවිල්ලා මහානායක හාමුදුරුවෝ ගාවට ඇවිල්ලා ඇහුවා ලොකු සාදු බිත්තරයක් දාන්නද කියලා. මහානායක හඳුරෝ කිව්වා එකක් බැයි නම් දෙකක් දාගෙන ඉඳිවි අර දොර මුල්ලට ගිහලා සද්ද නොකර කිව්වා. වඳින්න, වළඳන්න, වැඩ ඉන්න, සැතපෙන්න මේ අපේ සිංහලයාගේ අනන්තාවේ වචන. සිංහලකම තිබ්බොත් බෞද්ධකම තියෙයි, බෞද්ධකම තිබ්බොත් සිංහලකම තියෙයි. මේ දෙකම නැති වුණොත් රටත් ඉවරයි, ජාතියත් ඉවරයි.